දිගු ජීවිතයක් විඳින්න කවුරුත් කැමතියි. මිනිසාට ඇති පරම ආශය අවුරුදු 120ක් බව තමයි අපි වර්තමානයේදී අසා තිබෙන්නේ. ලෝකයේ අනෙකුත් සත්ත්වයන් සමග සැලකෙන විට මිනිසා දිගු ආශයක් විඳින සත්වයෙක් විදිහට තමයි සැලකන්නේ. අපි අපේ ජීවිත කාලය තුළ ආදරෙන් ඇති කරන සුරතල් සතුන් වයසට යනතුරු ජීවත් වුණත් එතරම් දිගු ජීවිතයක් ගත කරන්නේ නැති බව අපි අත්දැකීමෙන් දන්නවා. සාමාන්‍යයෙන් බළලෙකුගේ පරම ආශය අවුරුදු 10ක් 12ක් අතර වගේම බල්ලෙක්ගේ පරම ආශය අවුරුදු 12ක් 15ක් අතර වෙනවා. නිවසේ ඇති කරන සුරතල් සතුන්ගේ ඒ විදිහට ආශය තිබුණත් ලෝකයේ සිටින සමහර සත්ත්ව කොටස් වලට නම් ඒ හැටි කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ලෝකයේ සිටින කෙටිම ආශය ඇති සතෙන් 10ක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. අංක 10 ගෘහාශ්‍රිත හවුන්. ගෘහාශ්‍රිත හවුන් නම් ලෝකයේ බොහෝ ප්‍රදේශවලදී හමු වෙනා වගේම නිතරම ඇසට හසුවන සත්ත්ව කොටසක් වෙනවා. අහිංසක පෙනුම නිසා බොහෝ දෙනා මූණ සුරතල් සතුන් විදිහට ඇති කරන්න කැමතියි. මේ කෙසේ වෙතත් හවුන්ට වැඩිකල් ජීවත් වීමේ වාසනාවක් නම් ලැබෙන්නේ නැහැ. විවිධ හේතුන් නිසා සාමාන්‍යයෙන් හවුෙකුගේ ජීවිත කාලය අවුරුදු 8කට 12කට සීමා වෙනවා. බොහෝ විට වයසට යාමත් සමග ශාරීරික මේදෙක තුීමත් මෙන්ම ගැප් ගෙල පිළිකා ඇතිවීම නිසා මොහුගේ ජීවිත ඉරණම විසදෙනවා. ගෘහාශ්‍රිත ඇති කරන හවුන්ට නිසියාකාර ඖෂධ ආහාර නොලැබුණොත් එහෙම මොවුන් ඉතාම පහසෙන් අසනීප වෙනවා. හවුන් පමණෙකම කැරට් වැනි දේ කෑම නිසා ඔවුන්ට සෞඛ්‍ය ප්‍රශ්න මතුවෙනවා. ඒ වගේම දෛනිකව හවුන්ට විශාල ජල ප්‍රමාණයක් අවශ්‍යයි. මොවුන්ගේ ජීවිත කාලයේ ගැටි නිසා ඉතා ළඟ ළඟ පැටවුම් ලැබීම තුලින්ද විවිධ රෝගාබාධ වලට මෙයලව ලක් වෙනවා. අංක 9 ගිනි ඌරන්. ගිනි ඌරන් එහෙම නැත්නම් ගිනි පිග් කියලා කියන්නේ මීයෙක් හෝ බීවරයෙක්ගේ පෙනුම ඇති ඉතාම සුරතල් සතෙක්. මොවුන් විද්‍යාගාර පරීක්ෂණ සඳහා බහුලව යොදා ගන්නා වගේම සමහර මුරතලයටත් නිවසේ ඇති කරනවා. මේ වගේ සතෙක් ජීවිත කාලයට ළඟ තබා ගන්නට බොහෝ දෙනා කැමති වුණාට අවසනාවට මේ සත්ත්වයාට ජීවත් වෙන්න ලැබෙන්නේ අවුරුදු 4ක් වෙන ඉතාම කෙටි කාලයක්. මේ සත්ත්වයා ලෙඩ රෝග ගණනාවකට ඉක්මනින් ගොදුරු වෙනා වගේම මොවුන්ට නියම වේලාවට ආහාර සැපයිය යුතුයි. මේ වගේම නියම වේලාවට පශු වෛද්‍ය ප්‍රතිකාරත් ලබා දිය යුතුයි. මේ සියලු දේ නිසියාකාරව ලැබුණොත් එහෙම අවුරුදු 4ක් දක්වා මොවුන් ජීවත් කරන්න පුළුවන්. විදුරු මස් දියවීම බ්‍රොන්කයිටිස් වැනි රෝග වලින් මෙයාලගේ ජීවිතය ගලවා ගැනීම නම් මදක් අසීරු වෙනවා. අංක 8 මදුරු මත්ස්‍යයා. මිරිදිය සහ කිවුල්දිහේ ජීවත් වෙන මේ මදුරු මත්ස්‍යයා ඇමරිකා එක්සත් ජනපදයේ ආවෙනිකුණ සත්ත්වේ. මදුරු මත්ස්‍යයාගේ පරම ආයුෂ අවුරුදු 2ක් විදිහට තමයි සැලකෙන්නේ. ඔවුන්ගේ ආයු කාලය අවුරුදු 2ක් වුණාට කිවුල්දියට වඩා ගෘහාශ්‍රිතව ඇති කරන විට වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණු සතා පිරිමි සතාට වඩා මදක් වැඩි කාලයක් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් කිවුල් දෙහි අඩු කාලයක් ජීවත්වත් විලෝපිකයන්ගේ අඩුකම නිසා කරදරයකින් තොරව එහි ජීවත් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ලෝකයේ සිටින අඩු ආයුෂ සත්වයන් අතරින් මදුරු මත්ස්‍යයාද එක්කෙනෙක් වෙනවා. අංක 7 මැඩගස්කරයේ බෝධිලිමා. විලෝපිකයෙක් වන බෝධිලිමා ජීවත් වෙන්නේ අවුරුද්දක් වැනි කෙටි කාලයක්. උරගයන් අතර බෝධිලිමා වර්ග අතර කෙටිම ආයු කාලය ගත කරන්නන් වෙන්නේ මේ සත්ත්ව කොටසයයි. මොවුන් හමුවන්නේ මැඩගස්කරයේ නැගෙනහිර ප්‍රදේශයේදී වගේම වර්ණ මාරු කිරීම තුළින් පරිසර පද්ධතියට අනුවර්තනය වීමට මොවුන්ට ඇති සුවිශේෂී හැකියාවක්. පණුවන් සහ කුඩා කෘමීන් මොවුන් විසින් ආහාරයට ගන්නවා. ඉතාම වේගෙන් සිය වර්ගය බෝ කරන නිසා මොවුන්ගේ ජීවිත කාලය කෙටි වෙනවා. පිටර කැඩී නව පරම්පරාව පැමිණෙන්නට පෙරම පසුගිය පරම්පරාවේ බෝධිලිමන් සම්පූර්ණයෙන් පරිසර පද්ධතියෙන් ඉවත් වී යනවා. අංක 6 ගෘහාශ්‍රිත මීයා. ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ විසිරී සිටින මීයන්ගේ ආය අපේක්ෂාවත් ඔබ සිතනවාට වඩා අඩුයි. මේ සත්ත්ව කොට්ටාසයක් වීගෙන්සිය වර්ගය බෝ කරනවා. සාමාන්‍යයෙන් ගෘහාශ්‍රිත මීයන්ගේ ආයුෂ වසරක් පමණ වුණාට මේ පාසානම් වැනි දේහා බලලොන්ගේ ගොදුරු බවට පත්වීම නිසා ඕනෑම අවස්ථාවක ජීවිතක්ෂයට ලක් වෙන්න පුළුවන්. මොවුනොත් ඉතාම පහසෙන් ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී ලෙඩ රෝගවලට ගොදුරු වීමේ නැඹුරුතාවයක් දක්වනවා. අංක 5 බත්කූරා. ලෝපුරා වර්ග 5000කට පමණ අයත් බත්කූරන් හමු වෙනවා. මොවුන්ගේ උපරිම ආයු කාලය මාස 4ක් පමණයි. නමුත් ඉතා පහසුවෙන් කටුස්සන්, ගෙම්බන්, මකුලෝනා පක්ෂීන්ට ගොදුරු වීම නිසා බොහෝ විට මොවුන්ට සිය පරම ආයුෂ විඳින්න වෙන්නේ නැහැ. මීට අමතරව විවිධ අහිතකර දේශගුණික තත්ත්ව නිසා සිය කීට අවස්ථාවෙන් මිදීමටත් මොවුන්ට අපහසු වෙනවා. පත් කූරන්ට කීට අවස්ථාව සම්පූර්ණ කළ හැකි සැනින් හොඳින් පියාඹන්නටත් බැරි නිසා පහසෙන් ඔවුන් විලෝපිකයන්ගේ ගොදුරු බවට පත්වෙනවා.
මීට අමතර ශීත දේශගුණයටද අනුවර්තනය වීමට මොවුන්ට අපහසු වෙනවා. අංක 4 ගෙමැස්සා මේ සත්‍යද ලෝකේ පුරාම ව්‍යාප්තව සිටිනවා. බොහෝ විට මිනිසාට රෝගාබාධ වැනි දේ සාධමින් විශාල බලපෑමක් සිදු කරන් මේ ගෙමැස්සෙක් ජීවත් වෙන්නේ සති 4ක පමණ කුඩා කාලයක් පමණයි. ගෙමැස්සන් ගෘහස්ථිත සිටින විට ඉන් පිටතට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා. සිය කෙටි ජීවිත කාලය තුළ තම වර්ගය අධිකව බෝ කරමින් ගෙහෙනු ගෙමැස්සා බිත්තර 1000ක් පමණ දමනවා. අංක 3 මදුරුවා ඩෙංගු මැලේරියාව සහ බරවා වැනි මාරාන්තික රෝග රැසකට හේතු වන මදුරුවා ජීවත් වෙන්නේ සතියක් වැනි කෙටි කාලයක්. කීට අවස්ථාවේදීම විනාශ වීම දේශගුණ විපර්යාස මෙන්ම මිනිසා විසින් මරණයට පත් කිරීම ආදී හේතු නිසා මදුරුවන්ගේ බෝවීම පාලනය වන නමුත් සමස්තයක් විදිහට මදුරුවාගේ පරමාංශ දින 7ක් එහෙම නැත්නම් සතියකට තමයි සීමා වෙන්නේ. අංක 2 ගැස්ට්‍රොරිට් ක්ෂුද්‍ර ජීවීන් මුහුදු බඩ පරිසරවල දක්නට ලැබෙන මේ ජීව කොටාසය උපරිම වශයෙන් මිලිමීටර 3ක් පමණ දිගට වැඩෙනවා. මොවුන්ගේ පරමාංශ දින 3ක්. දීර්ඝ ජීව කොටාසයක් වන මොවුන්ගේ සිරුරේ ඇති ඇලෙන සුළු නාලිකාවලින් විවිධ තැන්වලට සවිවි ජීවත් වෙන්න පුළුවන්. මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ දේහ විනිවිද පෙනෙන අතරම උදම් සමග සංචරණය වෙනවා. අඩු ආයුෂ සහිත ජීව කොටාසයක් වන මේ ක්ෂුද්‍ර ජීවීන් සම්පූර්ණ ජීවන චක්‍රය දින 3කින් නිම කරනවා. අංක 1 මැයි මැස්සා ලොව කෙටිම ආයු කාලය සහිත සත්‍යයන් විදිහට මැයි මැස්සා වාර්තාගතව තිබෙනවා. මොවුන්ගේ ජීවිත කාලය පැය 24ක් තුළ අවසන් වනා වගේම මැයි මැස්සන් වර්ග 2500ක් පමණ ලොව ජීවත් වන බවට සඳහන් වෙනවා. සමහර මැයි මැස්සන් ඉපදී පැය කිහිපයක් ඇතුළත මිය යනවා. තමන් ජීවත් වන කෙටි කාලය තුළ මොවුන් රංචු වශයෙන් තමයි ගැවසී සිටින්නේ. මැයි මැස්සන් තම ජීවිත කාලයේ වැඩි කොටසක් ගෙවන්නේ තම වර්ගය බෝ කිරීමටයි. අද මම කතා කළේ ලෝකයේ අඩු ආයුෂ සහිත ජීවීන් 10ක් ගැනයි. මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕන නම් මාව subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් like comment කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.